නිදහස් කුසලානේ අවසානුනේ කතා කරන්න ගොඩක් දේවල් ඉතුරු කරලා. ශ්‍රී ලංකාවයි බංග්ලාදේශය අතර තිබුණු ආන්දෝලනාත්මක තරගය ගැන විදේශ මාධ්‍යවලත් ලොකු බරක් දීලා කතා කරන විදිය අපි දැක්කා. කුමාරී තරගයේ බංග්ලාදේශ නායකයා හැසිරුණු විදිය වැරදි කියන එක තමයි හැමදෙනාගේම වගේ අදහස් වෙලා තිබුණේ. ශ්‍රී ලංකාවේ 70 නිදහස් සමරන ලංකාවට එන්න කියපු සහෝදර කණ්ඩායමක් මේ විදිහේ දෙයක් කරන්නේ කොහොමද කියලා ඉන්දියාවේ හිටපු ක්‍රීඩකෙක් වන නිඛිල් චොප්‍රා එරට පුවත්පතක් එක්ක අදහස් දක්වමින් කියලා තිබුණා. අමතක කරන්න එපා මේක නිදහස් කුසලානය. තරගාවලියට ක්‍රීඩා කරන්නේ සහෝදර කණ්ඩායම් තුනක්. බංග්ලාදේශයට ඒක අමතක වෙලා. ශකිප් කියන්නේ කණ්ඩායමේ නායකයා. එයාගේ හැසිරීම අනුව තමයි කණ්ඩායමේ හැසිරීම තීරණය වෙන්නේ. ඒක පිළිකුල් සහගත හැසිරීමක්. මේ සිද්ධිය ගැන ක්‍රිකට් පිටියේ කුකුල් කේන්තිකාරයෙක් කියලා සැලකෙන හර්බජන් සින් තමගේ විරෝධය එළිපිටම කියලා තිබුණා. මේ සිද්ධිය ගැන කතා කරනවා නම් මගේ ක්‍රිකට් ජීවිතයේ මේ වගේ සිද්ධි කීපයකට මම මුහුණ දීලා තියෙනවා. හැබැයි මේ හැමදේම ක්‍රීඩා පිටිය ඇතුලේ. මේ සිද්ධිය බැලුවම මෙතන ක්‍රීඩාශීලීත්වයට නොගැලපෙන දෙයක් තියෙන්නේ. මට කියන්න තියෙන්නේ බංග්ලාදේශයේ හිටපු ගොඩක් ප්‍රේක්ෂකයෝ මේ සිද්ධියක ඔවුන් නැති කරගත්තා කියලා. එකපාරක් IPL තරඟයක ශ්‍රීසාන්ත කනට ගහපු තවත් අවස්ථාවක රයිදුන් එක්කත් සටනකට ගිය හර්බජන් බංගලියන්ගේ හැසිරීම ක්‍රීඩාශීලීත්වයට ගැලපෙන්නේ නැති දෙයක් කියලා තමයි කියලා තිබුණේ. මිනිස්සුන්ගේ පොඩි වැරදි තරඟවල වෙන එක නවත්තන්නේ කොහොමද? එහෙම දෙයක් වුණා කියලා කොහොමද බංග්ලාදේශයේ තරඟේ නවත්වන්න උත්සාහ කරන්නේ? අනිත් එක දොරක් කඩාගෙන එළියට දුවන්න තරම් සතුට හිතින් දෙයක් එදා වුණාද? මම නම් මේ සිද්ධිය ගැන ගොඩක් කනගාටු වෙනවා. මේ සිද්ධියට තරඟ තීරකයා දීපු 25% දඩේ ගැන හුවම තමන්ට පුදුම හිතුණා කියලා තමයි හර්බජන් කියලා තිබුණේ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.